කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකහමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබා දීමේ රන්දොර උරුමයේ වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරිත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මේ උරුමේ වැඩසටහන අපි ආරම්භ කරේ මේ රටේ ජනතාව දුක් විඳින අමාරු කාලේ. හැම එක්කෙනා බය හිටියා අපිට මොකද්ද සිදුවෙන්නේ කියලා. මේ ස්ථාවර බය ඇති කරේ නැත්නම් අපි ලෙබනන් වාගේ. නැත්නම් තව දුර දිග ගියා නම් කීනියා වාගේ. දැන් අවුරුදු දෙකක් තුළදී රටේ බංකොලොත්භාවයත් අවසන් කළා අයිතිය දෙන වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට තේරුණා නිවසක වටිනාකම. ගෙදර පිච්චෙන අවස්ථාවේ පොත්පත් හැම එකම නැති වුණා. ඔබ විඳ දුක අපි ඔක්කොමල දන්නවා. වෙනස කරන්නේ කටෙන් නෙමෙයි. වෙනස කරන්නේ සටන් පාට කියලා නෙමෙයි. වෙනස කරන්නේ පාර ගිහින් කෑ ගහලා නෙමෙයි. වෙනස කරන්නේ පෙච්චන් අච්චන් කළා නෙමෙයි. සමහරු මයින් කියනවා සර් අපිට බංකොලොත්භාවයේ ඉන්න බැරිද කියලා. මොකද හොඳ කාලේ හම්බුනේ නැතිව බංකොලොත් කාලේ හම්බුණා කියලා. ඒත් මේ අපි කැප වෙලා වැඩ කරපු නිසා. ඇයි වෙනත් ආණ්ඩුවකට මේක කරන්න බැරි වුනේ? IMF සංවිධානයක සාකච්ඡා කරා. අපි ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ගිවිසුම අපි ආරක්ෂා කරන්නේ නැත්නම් මීට වඩා අමාරු තත්යකට එනවා. හැම එකටම ඉස්සෙල්ලා පුළුවන් නම් මම කියලා තියෙනවා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට විශ්‍රාම ගිය අයට සහනයක් දෙන ක්‍රමයක් අරගන්න. පරණ ක්‍රමේ හරි අලුත් ක්‍රමයක් හරි ඒත් මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා අපේ මුදලින් අපි කොටසක් වෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අයට සහනයක් දෙන්න ආණ්ඩුවේ බලාපොරොත්තු අනාගතයේදී පොලිය අඩුවට තියාගන්න. ව්‍යාපාර දියුණු කරන්න නම් පොලිය අඩු කරගන්න ඕනේ. ඒත් පොලිය අඩු කරගත්තාම විශ්‍රාමිකයන්ට ඒකෙන් අවාසියක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට උදව් කරන වැඩසටහනකුත් සකස් කරන්න කියලා මම මේ භාණ්ඩාගාරයේ මගේ ලේකම්තුමාට දැනුවා.